මෙතන රිදී ගම සපාර උද්‍යානයේ පුංචි අලි කණ්ඩායම. එතකොට අක්‍රසුවකට ආසන්න භූමියක ඉතාම නිදහසේ නිදැල්ලේ මෙයාලා ජීවත් වෙනවා. මාගේ රිදී ගම සපාර උද්‍යානය නරඹන්න පැමිණෙන අයටත් මෙන්න මේ වගේ බස් රථවල ගිහිල්ලා තමයි නරඹන්න තියෙන්නේ සියලුම කලාප. සත්ව සුබ සාධනය වෙනුවෙන් තමයි සම්පූර්ණයෙන් මේ වගේ රිදී ගම සපාර උද්‍යානය වගේ ආයතන බිහි වෙන්නේ. ඒ නිසා තමයි තව විශාල ප්‍රදේශයක මෙයාලා ඉතාම නිදහසේ නිදැල්ලේ ජීවත් වෙනවා දකින්න වෙන්නේ. මෙතන දුර්ලභ දෙයක් ආසියානු අලින්ගේ ඇත් පැටියෙක් සහ අප්‍රිකානු අලින්ගේ ඇත්තේ දෙන්නෙක් දකින්න පුළුවන්. ඒක නිසා ගොඩක් වෙලාවට අප්‍රිකානු අලි ගැහණු සහ පිරිමි දෙපාර්ශ්වයටම ඉතා විශාල අලංකාර දාල යුගලක් පිහිටනවා. අප්‍රිකානු අලින්ට නම් මේක අත්‍යවශ්‍ය සාමාන්‍ය සහභාගී පරිසරයේදී අවශ්‍යම දෙයක් වෙනවා. මොකද මෙයාලගේ පරිසරයේදී ගොඩක් ජල අවශ්‍යතාවය සපුර ගන්න මේ දල දෙක උපයෝගී කරගන්නවා. මොකද බයෝ බැබ් වගේ ගස්වල පොතු ගහ හාරලා තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට මේගොල්ලෝගේ ජල අවශ්‍යතාවය සපුර ගන්න. සමහර වෙලාවට ඔය වියලි ගම් පතුල් වගේ තැන් හාරලා දල වලින් එහෙම ජලය සපය ගන්න හැකියාව ලැබෙනවා මේගොල්ලොන්ට. එතකොට සාමාන්‍යයෙන් ඒක නිසා තමයි මේ පරිසරයේදී අප්‍රිකානු වලින්ට දල කියන දේ ලැබෙන්නේ. හැබැයි ආසියානු වලින්ගේ දල කියන සම්භාවිතාවයේ තියෙන 3%කට විතර ආසන්න ප්‍රමාණයක පිරිමි සතුන්ගේ විතරයි දල පිහිටන්නේ. ගැහැණු සතුන්ට සමහර අයට ඔය පණු කොටයක් නැත්නම් පොඩි දල කැල්ලක් පිහිටනවා. ඒක සමහර කාලවලදී කෑම ගනිද්දී සමහර අයත් එක සටන් කරද්දී වගේ හැල්ල යන වෙලාවලු තියෙනවා. සමහර අයගේ ජීවිත කාලය පුරාවටම තියෙනවා දකින්නත් පුළුවන්. ඒතකොට ආසියානු වලි ආසියානු රටවල් 13ක් පුරාවට දකින්න පුළුවන්. ආසියානු වලින් උපවිශේෂ 3ක් වාර්තා වෙනවා. ඉන්දියානු උපවිශේෂය, බෝනි සුමාත්‍රා උපවිශේෂය සහ ශ්‍රී ලංකාන උපවිශේෂය කියලා. දැන් ශ්‍රී ලංකාන උපවිශේෂය හඳුන්වන්නේ ඉරිපාස් මැක්සිමස් කියලා විද්‍යාත්මක නාමයෙන්. ඒ කියන්නේ ආසියානු වලින්ගේ විශාලම සමාජිකය ඉන්නේ ශ්‍රී ලංකාව. අපේ ලංකාවට ආවේනික ශ්‍රී ලංකාන උපවිශේෂය. ඒ වගේමයි පරිණාමිකව දියුණුම අලි කියලා හඳුන්වන්නේ පිළිගන්නේ ශ්‍රී ලංකාන උපවිශේෂය. සාමාන්‍ය 2%කට විතර ආසන්න 3%කට ආසන්න ප්‍රමාණයක් තමයි දල සතුන් සහිත සතුන් බිහි අපිට දකින්න ලැබෙන ලංකාවේ. ඒකෝ සාමාන්‍යයෙන් අලියෙකු දවසකට වියලි කලාපේ ජීවත් වෙන අලියෙක් කිලෝමීටර් 30කට ආසන්න 25කට 30කට ආසන්න ප්‍රමාණයක් දවසේ ආහාර අවශ්‍යතාවය සපුර ගන්න විදිහ ඕන. ඒ වගේමයි වතුරත් සාමාන්‍ය කිලෝමීටර් 100 සෝරි කිලෝ ලීටර 100කට විතර ආසන්න ප්‍රමාණයක් අවශ්‍යයි. මේ දෙක හොයාගන්න දවසට විශාල භූමියක විශාල දුරක් ඇවිදින්න ඕන සහ ඒ ව්‍යායාමය ගොඩක් වෙලාවට මේ සතුන්ට අවශ්‍ය වෙනවා. නිසා ගොඩක් වෙලාවට පුළුවන් තරම් මේගොල්ලොන්ට ව්‍යායාම ලබා දෙන්න පුළුවන් විදිහට මෙන්න මේ වගේ නිදහසේ ඉන්න මනම් තමයි හොඳ. ලංකාවේ මම හිතන්නේ හීලාලිට මේ වෙන විට සමාජයෙන් ලොකු ප්‍රතිරෝධයක් එල්ල වෙන වෙලාවේ මෙන්න මේ වගේ දෙයකට මම හිතන්නේ මෙච්චරම බැරුණත් උත්සාහ කරන්න හරි පුළුවන්. ගොඩක් වෙලාවට අත්දැකීම් සපාර උද්‍යානය අපිට තියෙනවා. කොච්චර දරුණු මේ ගොඩක් සතු දරුණු සතු මම හිතන්නේ ජෝවා ගැන එහෙම දන්න අය දන්නවා ඇති. ජෝවා කියන්නේ ගොඩක් දරුණු සතෙක්. මේ චන්දන අපේ අලි බලන මහත්තයත් එක්ක ඉතාම සමීපව ඉතාම සුහදව ඉන්නවා. ප්‍රධානම දේ තමයි මෙයාගෙන් මෙයාට ලැබෙන නිදහස. මම හිතන්නේ අලි බලන්නන් සහ අලි අතර ලොකු හිතවත්කමක් ගොඩ නැගෙන්නේ සහ ඒගොල්ලෝ අතර මේ සම්බන්ධතාවය ගොඩ නැගෙන ප්‍රධානම හේතුව තමයි එයාට ලැබෙන නිදහස. මම හිතන්නේ ඒකයි. මොකද මේ වගේ ගොඩක් අයට ගොඩක් කියන්නේ මෙච්චරම දරුණු සතෙක් මෙච්චරම හීල විදියට මම හිතන්නේ ලංකාවේ කිසිම පන්සලක සමාවෙන්න ඕන මම මේක මේ මහත් කරනව නෙමෙයි. හැබැයි මේ විදියටම සමීපව තියාගන්න අවස්ථාව ලැබිලා තියෙන මන් දකින ප්‍රධානම දේ තමයි මෙයාට මේ දෙන නිදහස සහ ආදරය. ඒක ඇග්‍රෙසිව් වෙන්න සහ ස්ට්‍රෙස් නැති වෙන්න තියෙන හොඳම බෙහෙත තමයි. එතකොට මෙයා ගොඩක් නිදහසේ දවල් දවස් ඉඳලා හවසට මෙයාට කෑම දෙන තැනට මෙන්න මේ විදියට ඇවිදගෙන යනවා. එයාගේ අධිකාරියත් එක්ක සාමාන්‍යයෙන් අලින්ගේ ආයු කාලය ආසියානු සහ අප්‍රිකානු මේ දෙපාර්ශ්වයේම ආයු කාලය වෙන්නේ වසර 70කට. සාමාන්‍ය වනාන්තරයේදී 70කට 70 සහ 84 තමයි. ඒකට ප්‍රධානම හේතුව තමයි මෙයාලා රළු ආහාර ගන්න පරිසරයේදී මේ රළු ආහාර අඹරන්න ශක්තිමත් දත් තියෙනවා.
saha edath ita ikmanin gewila yanawa charawaka saha puras charawaka kiyana dath dekama ekathuwakin hadila kiyala kiyenawa samahara tang wala kiyenawa charawaka dath walin vitarak hadila kiyala kohomari kilo 6 ekata vithara asanna barakin samanyata loku datak me dath ikmanata gewena nisa edath wetena kota tawa dath hatarak ewilla අවශ්‍යතාවය සම්පූර්ණ කරන මේ විදිහට දත් වාර 6ක් අලි ජීවිත කාලය දෙනවා වෘද්ධ 50කට ආසන්න කාලයක් වෙනකොට තමයි අන්තිම දත් ටික එන්නේ ඒක ඇවිල්ලා වෘද්ධ 65 70 කටනට හැරිලා යනවා එතකොට යාට පරිසරයේ තියෙන රළු ආහාර අඹරලා කන්න අපහසු වෙනවා ඒක නිසා දත් වැටි කියන අවසාන දත් ටික වැටි කියන එනකොට මෙයලා කරන්නේ මනාත අවසාන කාලේ වෙනකොට මෙයාලා කරන්නේ මඩ වගුරක් නැත්තම් විල්ලුවක් වගේ ලා දළු තනකොළ තියෙන ආහාර ගන්න තැනකට ඒ කිට්ටුවකට ගිහිල්ලා කාලයක් මාස තුනකට කර කාලයක් ආසන්න කාලයක් අන්තිම කාලේ වෙදි තමයි එයා ඒ වගේ නිදහස් තැනකට ගිහිල්ලා ආහාර හොයාගන්න පහසු තැනකට ගිහිල්ලා කෑම කාලා කාලයක් ඇද්දි මේවා ජීර්ණය වෙන්නේ හරියට කැබලි වෙන්නේ නැති නිසා නැතුව ආමාශයන් නිසා මේ මිදලා නිරාහාරව මිය යන එකට අපි කියන යාන්ත්‍රික මරණයක් කියලා ඉතින් අවසාන කාලේ ගොඩක් අර දුක්ඛිත මරණයක් තමයි කලොන් තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි සෆාරි උද්‍යානයේ අලි කලාපය මේ තියෙන්නේ මේ අපේ යාළුවන්ට කැම දෙන විදිය මෙන්න මේ විදිහට අවශ්‍ය සියලුම ආහාර ටික ළඟටම ගෙනත් දෙනවා එක එක්කෙනාට එක එක තැන් වලට සම්පූර්ණයෙන්ම ඉතිහාසය කාලා බීලා රැට ඉන්න තියෙන කට්ටියටම තනත් ඇත කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම මෙයාලා සාමාන්‍ය විදිහට මේ වගේ අපි තනක තියාගෙන ඉන්නේ, හිට්ටුවක තියාගෙන ඉන්නේ. මෙයාලගෙන් සමහර අවස්ථාවල මෙයාලට බෙහෙත් දෙන්න වුණොත් සමහරලාට පැටවු ලැබිලා හරි මොනවා හරි අපි සීගරි මේගොල්ලෝ වෙන් කරනවා. මෙයාලත් එක ටිකක් සමීපව ඉන්න එක අපිට සහ මෙයා හැමෝටම පහසුයි. ඒ නිසා තමයි මෙන්න මේ විදිහට අපිත් එක ටිකක් ළඟින් ඉන්න තියෙන්නේ ඉතින් මේකත් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙයා එයාගේ අර පොල් බොඩියක් විඳින විදිහ අලියේ පොල් ගහක් කඩලා කන විදිය බලන්න පුළුවන් ඒගොල්ලෝ ඒකේ රසම ටික තමයි ඉස්සරලා කන්නේ සාමේ හොඬ බැල ඉතා සියුම් දේව ග්‍රහණය කරන්න ඉතා සියුම්ම ක්‍රියාකාරකම් කරන්න තරම් ඉතාම සංකීර්ණ විදියට හැදිච්ච හොඳ වැලක් තමයි තියෙන්නේ මාංශපේශි 40,000ත් 60,000ත් අතර ප්‍රමාණයක් එකතු වෙලා හැදිලා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ගොඩක් ක්‍රියාකාරම් සාමාන්‍ය අපේ අත් දෙක වගේම එයාගේ සියලුම කාර්යයන් වලට මේක එයාට ප්‍රයෝගික කරගන්න පුළුවන් සා ගොඩක් වෙලාවට මෙයා මේ හොයන්නේ කකුල ඒකටම අවශ්‍ය විදිහට ප්‍රයෝග කරගන්නවා මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් අලියෙකුට දවසට කිලෝ 200කට විතර ආසන්න ආහාර පානයක් අපි ඔයාලා දෙන්න ඕනේ කැලේ ඉන්න කෙනෙකුත් ඒක හොයා ගන්නවා ඒක නිසා තමයි මේ විදිහට ගොඩක් නිරෝගීව මෙයාලා දකින්න ලැබෙන්නේ හරි ඉතින් ආය දවසක තව කවුරු ගැන කියලා දෙන්නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම උත්තර දෙන්නම් මේක විශ්ද කරමු හරි ජයවා තව දවසක කවුරු ගැන කියන්නම්